අරදරුණ අයිබෝවන් හැමෝන්ටම සුබ දවසක් අද මම මේ ජාමිතීය ප්‍රශ්න සාකච්ඡා කරන්න අපි යදාගත් මම යදාගත්තා මේ එක සඳහා තමයි සුදානම අද දවසේ මම දවස් දෙකකට මේක තියාගත්තා ලබන සතිය ජාමිතීය අද දවසේ කෙටි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරනවා ලබන සතිය විහුගත ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා එතකොට මේ ජාමිතීය ඉතා වැදගත් මම මේක ජාමිතීය දැන් මේ මේ මේක හැමෝම ඕනම එක්කෙනෙක් සම්බන්ධ වෙන්න කලින් මම මේ ජාමිතීය පාඩම කලින් කරා ජාමිතීය කලින් කරා කලින් අපි දවස් ගාණක් සාකච්ඡා කරා ජාමිතීය මුල සිට අද දක්වාම ලොකු වැඩක් කරා ජාමිතීය නමුත් සරින්තරේ මේ වගේ මතක් කරන අඩස්ථාන් කරනවා මොකද හේතුව ජාමිතීය කියන්නේ අපිට එක දවසක් කරලා අතාරින්න පුළුවන් දෙයක් නෙවෙයි හරිද දවස් දෙකක් තුනක් කරලා අතාරින්න පුළුවන් දෙයක් නෙවෙයි සරින්තරේ අපිට අමතක වෙනවාදී අපේ පුහුණුව හොඳ යාවත් කාලින කරගෙන ඊකටම තියාගන්න ඕන දෙයක් මොකද ඒකට ලොකු හේතුවක් තියෙනවා ජාමිතීය කියන්නේ අපේ විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු 200 ලකුණු 200 හරිද 40 හයක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් හරිද ඒකකයක් ජාමිතීය කියන්නේ 246 කියන්නේ 4න් 5 කොට බොහොම ආසන්නයි මේකෙන් ඕනනම් 36ක් අරගෙන ඉන්න පුළුවන් නැත්තම් අනිවාර්යෙන් 36ක් අනිවාර්යෙන්ම ගන්න සිද්ධ වෙනවා ඒක ලකුණු 36ක කොටසක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 36ක කොටසකට අපිට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා නමුත් අපි ජාමිතීය ගැටලු ඔක්කොටම මොකද හේතුව වෙනම කොටක් නෙමෙයි ඔකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ගණන් 25න් ගණන් 25න් 8ක්ම එන්නේ ජාමිතීය හරිද ගණන් 25න් 8ක්ම එන්නේ ඒක මම කියන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයට විතරක් නෙමෙයි වාර විභාගවලදීත් එහෙමම තමයි හරිද මේ මේ සංයුති අනිවාර්යෙන් තියෙනවා හරිද ඒ කියන්නේ දැන් ඉදිරියේදී උගලන්ට වාර විභාගවලට මුහුණ දෙන සිද්ධ වුණොත් ඒ සියල්ලම සකස් වෙන්නේ මේ සංයුතිය තමයි ජාමිතියෙන් මේ ලකුණු 246ක ලකුණකට මුහුණ දෙන්න සිසුවාට ප්‍රශ්න පත්‍රය හදන්න ඒකෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණට අනිවාර්යයෙන්ම ගන්න ලකුණු 8නේ ප්‍රශ්න 8කට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගණන් 25 ඊට පස්සේ අනිවාර්යයෙන්ම දෙවනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ගණන් 12ක් තියෙනවානේ ගණන් 12න් B කොටසේ ගණන් 6ක් තියෙනවා ඒ ගණන් 6න් 5ක් අපිට අනිවාර්යෙන් කරන්න ඕන මේ ගණන් 6න් හරියටම 3ක් ජ්‍යාමිතිය නිර්මාණ පාඩම සහ ජ්‍යාමිතිය ඒ කියන්නේ සාධන කිරීම ආශ්‍රිතව යන ජ්‍යාමිතිය ගැටලු 1L හරිද එතකොට ලකුණු එතනම 30 හරිද තව මේකෙන් අපිට ඇත්තම එකක් අපිට ඕන නම් අතාර ගන්න පුළුවන්. නමුත් ලකුණු 20 කරා අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙතනින් ලකුණු 16ක් එනවා, මෙතනින් ලකුණු 20ක් එනවා. අනිවාර්යෙන් ලකුණු 36කට නම් මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. හරිද? ඒකයි වෙනසක් නැහැ. අනිවාර්යෙන්ම අපිට සිද්ධ වෙනවා ලකුණු 36කට මුහුණ දෙන්න අනිවාර්යෙන්ම අපිට ලකුණු 10ක් ඕන නම් මගේ අරගෙන යන්න පුළුවන්. දැන් එහෙනම් මේකෙන් ගැළවීමක් නැහැ කියන එක තේරෙනවානේ. මේකෙන් ගැළවීමක් නැහැ. ලකුණු 36ක් කියන්නේ. හරිද? ලකුණු 36ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් හරිද ලොකු ප්‍රමාණයක් එතකොට ඉතුරු වෙන 236ක් අඩු කරගත්තොත් මම මේ ජාමිතිය වැඩගත්කම් පොඩ්ඩක් කියන්න යන්නේ ඇයි අපි මේක දිගින් දිගටම වැඩ වඩාත් කළ යුත්තේ කියන්නේ හරිද ලකුණු 236ක් අඩු කරගන්නකෝ හරිද ලකුණු 236ක් අඩු කරගත්තොත් අපිට ලැබෙනවා 4යි 164 හරිද 164 හරිද ලකුණු දැන් මේ ජාමිතිය කියන කාරණේ අපි මග අරගෙන යන්න කියොත් සමහර අය ඉන්නවා ජාමිතිය කියන එක මග අරගෙන යන්න සූදානම් වෙනවා ජාමිතිය කියන එක මග අරගෙන යන්න හිතුවොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා ලකුණු 82ක් තමයි ඉතුරු ඒවායින් ගන්න පුළුවන් ජාමිතිය මග අරන් ගියොත් ලකුණු 82යි ඉතුරු ඒවායින් ගන්න පුළුවන් තමන්ට ලකුණු 82න් 75ක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ද ඒකට අපිට වැරදිලා හරින් අර දෙන්නේ නැද්ද අපි හොඳටම දාන්න දේවල් සමහරලාට විභාග කියන ගියන් පස්සේ කලබලය නිසා වෙනත් වෙනස් සාධක නිසා මගහැරෙන්න පුළුවන් අපි හොඳටම ෂුවර් එකට යන ගාන ටිකක් අමාරු වෙලා අපිට පැටලවිලා ලකුණු එකක් දෙකක්වත් නැතුව යන්න පුළුවන්
එහෙනම් අපි සූදානම් වෙන්න ඕන පුතේ ජාමිතිය මග අරගෙන යන්න නැතුව විභාග කරන්න මොකද වෙන්නේ එහෙම මොකෝ නැත්තම් ජාමිතිය නැතුව යන්නේ ලොකු අවධානමකින් තමයි ඔයගොල්ලෝ A එකකට B එකට යන්න යනවායි කියන්නේ ජාමිතිය අනිත් එක මග අරනවායි කියන්නේ ගණිතයේ ලොකු කොටසක් මග අරගෙන අර හිතන්න තියෙන මේ ගණිත ප්‍රශ්න පත්‍රය තුල හිතන්න තියෙන දේවල් හරි හිතන්න පුළුවන් හිතන්න හිතලා හදන්න තියෙන දේවල් ගොඩාක් දේවල් මග අරගෙන ජාමිතිය මග අරන ළමයේ අනිවාර්යයෙන්ම හරිද තවත් විශේෂයක කරුණු ගොඩාක් මග අරගෙන තමයි විභාගයට යන්න සූදානම් වෙන්නේ ඒ නිසා මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරේ පුතේ අනිවාර්යයෙන්ම අපි ජාමිතිය මග අරගන්න නැතුව ඉදිරියට යන්න ඕන එහෙම ගියොත් තමයි අපිට හොඳ ඒහෙකට හරිද හොඳ ප්‍රතිඵලයකට දුමුගානේ B එකක් දුමුගානේ A එකකට ඒකට අනිවාර්යයි හරිද හොඳ ඉලක්කයකට අපිට යන්න පුළුවන් ජාමිතිය ලොකු ආරයක් කරන ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි හොඳ පුහුණුවක් ලබන එක තමයි ඕන හරිද නිතරම ගණන් හදන එක තමයි කරන්න ඕන එතකොට අපි අර ගණන් තුල තියෙන ජාමිතික කොටස් ප්‍රමේයයන් සාධනය කිරීම ගැටලු අපිට නිකන් පොඩි ඉවක් වගේ දැනෙනවා හරිද ඉව දැනුණා මදි හරිද ඉව දැනෙන්නේ වැඩි හරියක් පුහුණු වීමෙන් අපි ගාන දකිනවා මෙයා මෙහෙම වෙන්නේ නැති හැදෙනවා ඇත්තේ කියන පොඩි ඉවක් දෙනවා ගාන එක පින්තූරේ බලලා ගාන කියවනකොට ඊට පස්සේ ඒ ඔස්සේ අපි තර්ක කරගෙන ඉදිරියට යන්න ඕනේ ඒක ඉව තිබුණා මම තර්ක කරන්නත් ඕන හරිද ওই දෙකම හොඳට හැදෙන්නේ වඩා වඩා හොඳට ගණන් නිතරම හදන එක ජාමිතිය ගණන් අනිත් ඒවාට ඉලසම තමයි නමුත් ජාමිතිය ගොඩාක් දෙනෙක්ට මග යනවානේ ගොඩාක් දෙනෙක් අයින් කරන කොටසක් නේ ඒ නිසා අයින් නොකර ගන්න තමයි මේ කරන්නේ ඒක නිසා ජාමිතිය මේ රිවිෂන් එකේ ජාමිතිය පොඩ්ඩක් වැඩිපුර බරක් දෙනවා මම සමහර දවස් වලට හරිද ඒක නිසා තමයි අද දවසේ මම ජාමිතිය කැටි ප්‍රශ්න 25ක් හදාගත්තා අද ටියුට් එකක් කියන අර මේ ටියුට් එක නේ අතරම හරිද මන්ට අදලා දවස ගාන 25ක් හදුවා මෙන්න මේ ගාන 25 හදා ගන්න ඕනේ කියලා මට හිතලා ගාන ටිකක් හදලා දැම්ම අටක් ගාලා හරි හොඳ ගාන ටිකක් විභාග මට්ටමේ ගාන ටිකක් හරිද අපි උත්සාහ කරමු එනම් මම එහෙම දෙනවා ඔයගලන්ට ගාන දෙනවා ගාන දුන්නා පස්සේ ඒක හදලා උත්තර මෙසේජ් කරන්න ඕන අනිවාර්යයෙන්ම හරිද මෙසේජ් කරන් පස්සේ අපිට පුළුවන් හරි හරි බලා ගන්න ඒ කියන්නේ මම හදන්න කලින් මම ඔයගලන්ට විනාඩි කීපයක් දෙන්න හැම විටම විනාඩි 3ක වගේ කාලයක් දෙනවා හැම ගානකටම එතකොට ඒ විනාඩි 3ක කාලය ඇතුළත ගාන හදලා ලකුණු දෙකේ ගන්න මේ කෙටි ප්‍රශ්නේ අද දවසේ සාකච්ඡා කරන්නේ ව්‍යුහගත ප්‍රශ්න අපි ලබසදී සාකච්ඡා කරමු ලකුණු 10 ඒවා හරිද 10 ප්‍රශ්න එතකොට ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕන කෙටි ප්‍රශ්න වලත් අධිගාත්ම කාර්යය පේන ඔයගොල්ලන්ට කෙටි ප්‍රශ්න 8 කරනවායි කියන්නේ ලකුණු 16ක් يعني එක ව්‍යුහගත ප්‍රශ්නයක් කරනට වඩා වැඩි ලකුණක් කෙටි ප්‍රශ්න 8ෙන් උපය ගන්න පුළුවන් ලේසියෙන් පැහැදිලි මේ කියන එක කෙටි ප්‍රශ්න 8ෙන් ලොකු ලකුණක් උපය ගන්න පුළුවන් ඉතින් ඒක නිසා කෙටි ප්‍රශ්න අමාරු නෑ හරිද කෙටි ප්‍රශ්න අමාරු නෑ අර ලේසි හරිද අපි හැබැයි අපි අද තමයි තියෙන්නේ අමාරුද නැද්ද කියන එකත් ඇත්තටම තමන්ගේ අතේම තමයි තියෙන්නේ හරිද මේ බොහොම ලේසි කත් ඉතා පොඩි සරල ගණිත ගැටලුවක් හරිද ලොකු දෙයක් මහා මෙරක් කරගන්න එකත් ඕගොල්ලන්ගේ වැඩක් තමයි හොඳ පුහුණුවකින් නැතුව ගියොත් ගණන් ටිකක් වැඩිපුර හදන්න නැතුව ගියොත් හරිද මේ දේවල් ටිකක් යම් යම් දේවල් ටිකක් කරගෙන ගියේ නැත්නම් විභාගයට යනවා නම් මුන් දෙන්න හදන්න. අන්න එහෙනම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුංචි ගැටලුවක් පවා හරි මහා මෙරක් වගේ වෙනවා අනිවාර්යයෙන්. හරිද? ඒක නිසා අපි මේ පුහුණුව නිතරම ලබමු. හරි ජාමිතිය දවදගත් කියන එකයි මම මේ කියන්නේ. හරි එහෙනම් ප්‍රශ්න වලට යමු. right මට කතා කරන්න තියෙන්නේ අද දවසේ ජාමිතික කරුණු ඔක්කොම ආවරණය කරනවාද කියලා ඕ දැනට සාකච්ඡා කරන දේවල් ටික ටික මතක් කරගන්න ජාමිතික කරුණු ඔක්කොම අනිවාර්යෙන් ආවරණය කරනවා හැබැයි එක දවසේ දෙකින් ජාමිතියක් ඔක්කොම කරුණු ආවරණය කරන්න බෑ ඒක කරන්න බෑ ඒක සැපරේටවක් කරන්න එනවා ඉතින් ලොකු මේක ගන්න තියෙනවා
right hari ena prashna tika akkada ya palavi prashna menna ogolanta ikmanta ikmanta roopa sadahan nendagena meka bohoma sarala karanaya harada sarala karane indamma api katha karagena yamu man pudhi prashna kiyape ogolanta hada gatta harada ඕකයන් කේන්ද්‍රය මේක x හොයන්න මේකෙත් x හොයන්න දෙකම ඉක්මනට විනාඩි 5ක් දෙන්නම් දෙකටම ලේසියෙන් කරන් දෙකක් නිසා විනාඩි 3ක් දෙන්න ඕනේ නැහැ 5ක් දුන්නාම 5ක් යන්නේ නැහැ ඔරේ විනාඩි 4ක් විතරයි වැඩිම ඕන जामिति මනුස්සයෙක් වුණාම අත පය හතර ඔක්කොම තියෙන්න එපාය. ඒ ගණිතය ඉගෙන ගන්නව නම් ඉතින් අත අත පයක් වගේ තමයි ඒක. ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය හරියට කරගන්න නැති එක්කෙනා ඉරව කරන්නත් බැහැ නේද කියලා. මෙහෙමයි ජ්‍යාමිතිය ගණන් හොඳට හදනවා කියන්නේ ඒ මනුස්සයට හිතන්න පුළුවන්. හරිද? හොඳ පුහුණුවක් හිතන්න තියෙනවා. හොඳ හැකියාවක් තියෙනවා. उत्तर හොඳයි මම වැරදිව දිව තියනා නේද දැන් ඇත්තටම ඒකපු උත්තරය ඔක්කොම හැමෝගෙම හරි උත්තර ටික හරි සැලෙට් ඩුවක් නෑ තේරෙන්නේ නැත්නම් ඒත් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න තේරෙන්නේ නෑ කියන එක තේරෙන්නේ නෑ කියන්නේ 4x 11 ගේ හුනේ නෑ පුතේ x 11 ගේ විතරක් එක නිසා ඇති හොඳ 108ක් එවල තියනවා දරුවෙක් 108 නෑ रिकॉर्डिंग बताओ कहाँ नो देख पाएंगे को प्रश्न चैनल अरे ऐसी नहीं काले नले उड़ाई के साथ वाला नहीं कबाड़ों सिग्नल है कि लयांदर देख पा प्रैक्टिक करना होना चैनल अरे ट्राई करी मामे का हदा नंगी सिला मित्र दिए नेत्रम में මේ දෙකේම තියෙන ප්‍රමේයන් දෙකක් කතා කරන්න. එකක් තමයි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි කියන එක මතක් කර ගන්න ඕන. හරිද? x එකතු කිරීම 4යි x එකතු කිරීම අංශක 60 සමානයි අංශක 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන තමයි මේ ගත්තේ අංශක 180යි. මේ දෙන්න එකතු කරාම පස්සේ 5x 5x එකතු වීම 60 සමානයි අංශක 180යි. හරිද මේ ධන 60 ගෙන ඉච්ච එහා පැත්තට 180 වින් 60ක් අඩු කරා අන්න උත්තරේ 120ක් ලැබෙනවා මේ 5x 11 ගේ 5x විතරයි මේ පැත්තේ ඉතුරුනේ හරිද දෙපැත්තම 5න් බෙදුවා නැත්තම් මේ 5 මේ පැත්තට ගෙන ඉච්චයි කියන එකම තමයි ඒත් කරේ 5ට 5ක් ලැබුණා x සමානයි 120 5න් බෙදුවොත් 24ක් අංශක 24ක් අංශක දාන්න නැත්තම් අනිවාර්ය ලකුණක් ලැබෙනවා හරිද අංශක 24ක් උත්තරේ ලැබෙනවා හරි බොහොම ලේසි මතක තියාගන්න දෙය ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වේ. හරිද? ඒක අර 8 වසර ඉඳන් ඉගෙන ගන්න ප්‍රමේයයක්. හරිද? මෙතන තියෙනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වේ කියන එක ගන්නත් ඕන.
හරිද? ඒ වගේම සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේයත් මෙතනදි මතක් කරනවා. මොකක්ද සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය? සමාන පාද දෙකක් තියෙනවා. ඈ එක්කම සමානුනේ. දැන් දැම්මේ. ඇයි සමානුනේ දෙක? ඇයි සමානුනේ? ඇයි සමානුනේ? OA සහ OB ඇයි සමානුනේ? පොඩ මැසේජ් එකක් දාන්න බලන්න. OA සහ OB ඇයි සමානුනේ? අන්න හරි. එකම වෘතයේ අරයන්. මොකද එක වෘතයක් කොහොමද තියෙන්නේ? වෘතයේ අරයන් දෙකක් ඒක. අරයන් දෙක සමානයි. ඒක නිසා අනිවාර්යයෙන්ම සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේයය කියනවා සමාන වූ පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වේ. දැන් මෙහා 30යි නම් මෙහා 30යි. හරි ප්‍රශ්න පත්‍රයේ මේක දුන්නාන් පස්සේ මේක ලකුණු කරන්න ඕන අනිවාර්යයෙන්ම. හරි අනිවාර්යයෙන් ලකුණු කරලා මෙතෙන්ට එන්න ගන්න හදන්න. x එකතු කිරීම 30වා දෙකක් සමානයි 180යි. ඒක වෙනම ලියුවේ නතර කවන්නේ නැහැ. කෙටි ප්‍රශ්නේ කෙටියෙන් හදන්න. ලකුණු දෙකයි. ලකුණු දෙකට 10ක කරුණු ලියන්න එපා. හරිද? ලකුණු දෙක කෙටියෙන් විනාඩි 2ක් 3ක් ඇතුළත මේක වැඩි ඉවර කරන්න ඕන. හරිද? ඒක නිසා අනිවාර්යෙන් කෙටියෙන් ඉක්මනටම නිවැරදිව කල්පනාවෙන් ගණන් ටික හදන්න. මේ දෙන්න එකතු කරගත්තොත් 60යි සමානයි 180යි 60 ගණිච්ච. එහා පැත්තට x සමානයි 180 වෙන් 60ක් අඩු කරා. අන්න අංශක 120ක් ලැබුණා. අංශක දාන්න නැත්නම් කොච්චර හැදුවත් ලකුණක් ඉවත් කිරීමේ අයිතිය තියෙනවා අංශක දැම්මේ නැත්නම්. හරිද? රයිට්. ඔන්නෝමයි ගණන් ටික ඒ ගණන් දෙක සාකච්ඡා වුණේ. පළවෙනි ගණන් දෙක රයිට්. මොണ്ട යමුද අපි ඊළඟ ගන්නද? ගණන් දෙකද? හරි ගණන් දෙක දෙක දෙනවා. නිකුවා. අයි කියන්නේ මම ලියා ගන්න ගැටලු මෙන්න ගන්න ඒකට යද ආවේ සානිමාරෙම වැරදුනා නම් ලියා ගන්න එක ඔයගොල්ලන්ගේ වැඩ කුංචි කුංචි කරුණු අවශ්‍ය නම් ලියා ගන්න ඒක අනිවාර්යම ඔයගොල්ලෝ කරන්න ඕන දෙයක් හරිද ත්‍රිකෝණය මේක මතකයි නේද මේ මම අපු මතක් කරන්න ඕනද ත්‍රිකෝණයක් තියෙනවා ත්‍රිකෝණයට සමාන පාද දෙකක් තියෙනවා සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක මේ කෝණ දෙක හරිද සමාන වේ ත්‍රිකෝණ සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ ඒක හරිද ඒවා පොඩි පොඩි නෝට් දා ගන්න එක වඩා වටිනවා හරිද අපි ඊට වැඩි එකක් පළවලයක් නැහැ 2022 අවසානයේ උදාහරණ ලියන්න නේද සර් ඒ සූදානමට යමු හරි රයිට් ත්‍රිකෝණය right එක විකමන් කරලා එවන්න මොකක් නැති කතාවද සෙම්බ තියෙන්නේ විලාසෙසේ නිරෝණය විභාග right බොහොම හොඳයි තාවේගයෙන් ගණන් හදන අය ඉන්නෝ ඒක තමයි වෙන්න ඕන හරිද නියමයි හරිද දෙකම ගණන් දෙකටම උත්තර එකසරේ දාන්න. එතකොට අර ලේසි බලන්න බලන්නයි කියන්නේ අර එක්කිනාමද උත්තරේ වන්නේ කියලා බලාගන්න මට ලේසි. ගණන් දෙකම හදලා එකසරේ උත්තරේ වන්න. මේ ගණන් දෙක වලින් අර තුනක්වත් යන්න හේතුවක් නැහැ. නිතරම මේ ගණන් ලියා ගන්නද
तय हो यार दिने मुसी तय हो गेट लो आती है पनाह तर दिने और पनाह योगे किया पनाह पनाह योगे क्या होते लग दी अरे अंतिम हर माँगे का एक भी नहीं थे ता हम दाई ता हम दाई हर राइट मंगाने की मटर आता है ना गेट दिन आए डर बलागर अरे मेरे को दिए सामपात्री कौन है ए बी सी क्या सामपात्री कौन है सामपात्री कौन है अनिवार्य कौन तो ना समान है इन्होन हर द सभी बहुवचन है एक पाल तो ना कि कौन तो ना समान है आंसर क्या हैटर बैगिंग में इन्होन ये तो करने आंसर की किसी आसु हो ने एक निकाम मटा लिया गन पुलो आई एम आई दिया तीर नेटवर्क ने हर दें मितना दी कथा करना प्रधान प्रमेय तमाइन हर द त्रिकोण एक पाद्यादिक्री में से दिन बाहिर कोण है त्रिकोण एक पाद्यादिक्री में से दिन बाहिर कोण है ईट अभ्यंतर सम्मुख कोण देखे एक तुवट समान है वे ईट अभ्यंतर सम्मुख कोण देखे एक तु अभ्यंतर कोण है में අභ්‍යන්තර කෝණෙ මේ ඒ අභ්‍යන්තර කෝණ සම්මුඛ කෝණ දෙක එකතු වෙන සමාන වේ. ඒක තමයි මෙතනක් තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් ADC ත්‍රිකෝණය ගත්තොත් ADC ත්‍රිකෝණය ගත්තොත් ADC ත්‍රිකෝණයේ DC පාදයේ දික්වීමේ හැදිච්ච බාහිර කෝණය තමයි මේ 60ක් වෙන්නේ. මෙන්න මෙයා 60ක් වෙන්නේ. හරිද? ඒ කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙන සමානයි. එනං x එකතු කිරීම 40 සමාන වෙන්න ඕන අංශක 60ට මේ 40 ගිහින් දාන්න යහ පැත්තට x සමානයි අංශක 60න් 40ක් අඩු කරන්න බොහෝ දෙනා නිවැරදි උත්තරේ ඉක්මනින් මෙව්වා ඉතා හොඳයි දරුවනේ x සමානයි අංශක 20යි x සමානයි අංශක 20යි හරිද මෙතෙන් ආවොත් මෙතන ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න හරි මං හඳුනන ගණන් වල ප්‍රශ්න මොනවාරින් තියෙනවා නම් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න ඒවලට පිළිතුරු දෙන්න හරිද ඊළඟ මේ ගානාව මේකෙත් තියෙන මේ ප්‍රමේයම තමයි හරිද 150 කියන්නේ බාහිර කෝණය පද දිග්‍රි මේ සෑදිච්ච බාහිර කෝණය 150 කියන්නේ ඊට අභ්‍යන්තර කෝණය නෙමෙයි අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණය ඉවරේ ඊ එකතුව x එකතු කිරීම 90 සමානයි 150යි එහෙනම් 90 ගිහින් දැන් මෙහා පැත්තට x සමානයි සාමාන්‍ය සරල සමීකරණයනේ මේ තියෙන්නේ x එකතු කිරීම 90 සමානයි 150 ධන 90 යහ පැත්තට ගිහින් ධන 90ක් වෙනවා 150න් 90ක් අඩු වෙනවා හරිද 150න් අඩුවක් කරුණාන් පස්සේ ලැබෙන අංශක 60ක් සුළු කිරීමක් හරියට කරන්න පුතේ මේක ටිකක් අසුළු කිරීම වරද්දා තිබුණා ඉතින් මේ වගේ දෝෂණම් විභාගිකදී වගේ නම් ඉතිකර ගන්න එක අන්තිම නරක වැඩක් ඉතින් හරිද අර ගණන් හදන්න පුළුවන් වෙලත් සුළු කිරීම වරද්දනවා කියන්නේ හරි දෙනු දිනා ඉක්මනට හදා ගන්න යමු පහය ගණන් වලට ගිය සතියේ එක්කෙනෙක් දෙනෙක්ව මං කුලක ගණන් ටික පොඩ වේගින් හදුව වැඩි කියලා හරි right අනිත් දවසේ ඉවර වෙනකොට කියන්න පා වේගෙ වැඩි කියලා ගණන් හදනකොට රෝම බෑ වේගෙ වැඩි ටිකක් අපිට හිමින් කියව දෙන්න එක් කියන්න හරිද ඒ කිව්වොත් මම කියද කොහොමද මේක බය වෙනවා හරිද මම තරහා නැහැ ಏನෝ කිව්වට මම කැමති මගේ ಗುಣදොස් කියනවාට හරිද ඒක නිසා මොකක් හරි මගේ පැත්තෙන් මන් ටිකක් වේගෙ වැඩි වෙන සමහර දාට මට මොදුනොත් ඔටෝ යනවා වේගෙ වැඩි කරගන්න අන්තිම ගාන වගේම අන්තිම ගාන ඔකුල්ල කම්මැලි වෙනවනේ වෙලාව පෑන්නවා ඒක නිසා වෙලාවට ඉවර කරගන්න ඕනේ කියලා හිතලා මේ ටිකක් වේගෙන් කියන සමහර ලාට හරි වේගෙන් නම් කියන්නේ අයි සිග්නල් නැති ප්‍රශ්නයක් තියනවලු කීප දෙනෙක්ට නේ හරි එහෙනම් අපි වම් පහය ගණන් වලට පහය
16 के ගන්න තියෙන බලන්න අවශ්‍ය නම් මේකට අක්ෂර දාගමු a b c d e f g කියලා දාගමු අර උඩ අපිට අවශ්‍ය නම් අපි කෝණවල අගයන් සොයා ගන්න ඕන නම් ඒක භාවිත කරන්න පුළුවන් बहुमंदाई उत्तर वेदी है सी वेदी देवनी कर दी हाँ राइट कर बता दी इसमें पालन नहीं है कटे वह दिन एक भी पालन नहीं है अब इसमें पालन नहीं है वह रखता है वो देवनी राइट
ජාමිතිය කරන එක හරිද ගොඩක් අයට වටන හරිද අනිවාර්යයෙන්ම මම දන්නවා ගණිතය ඉගෙන ගන්න ඕන අයට වටන මේක චේන් වටන රයිට් මම මෙතෙන්ට ගියොත් හරිද මට හොයන්න පුළුවන් මෙන්න මේ g කෝණය හරිද අංශක 30යි අංශක 70යි g e නැත e g f කෝණය සමානයි අංශක 180යි e g f කෝණය කියන්නේ e g f කෝණය කියන්නේ මේ කෝණය 180යි මේ දෙන්න එකතු කරලා c i c ය ගින්න දාන එහා පැත්තට එතකොට e g f කෝණය අයි මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණය තුන අපොනේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන නිසා තමයි 180 සමාන වෙන්නේ මෙයාගේ ඉන්නේ අපත දැම්ම 180 වෙන 100ක් අඩු කරා මේ දෙන්නම යන්නේ හරි දෙන්න එකතු කරලා 100යි මේ 100 ගින්න එහා පැත්තට දා EGF කෝණය සමානයි EDC නැත්නම් GDC කියලා දැම්මක් කමන්නේ මං EGC කෝණය සමානයි අංශක 80යි උනම් අනුරූප කෝණ නිසා කියලා ලිව්වට වරදක් නැහැ හරිද ඒක 80යි එයා 80 නම් මෙයාත් 80යි ඒ හේතුව ABC කෝණයත් CDE කෝණයත් මේ දෙන්නා මේ ඒත් සමාන්තර රේඛායි බලයක් අතර විදියට ඉසෙන් දක්වනක අස්සේ ඉන්න දෙන්නා. ඒ කියන්නේ ඒකාන්තර කෝණය ඉවරය. ඒකාන්තර කෝණය ඉවරය. හරිද? එහෙමනම් EGC කෝණය සමානයි EGC කියුවේ මෙයා ABC කෝණයට. ඒ කියන්නේ මේ එක්ස්ටර්. ABC කෝණයට අන්න ඒත් 80යි. හැබැයි එතන නම් මේ ඒකාන්තර කෝණ අනුරූප කෝණ සහ ඒකාන්තර කෝණ අනුරූප කෝණ කියන්නේ f අකුර හැඩේ කෝණ මේ දෙන්න නිදාගෙන f අකුර ඒකාන්තර කෝණ කියන්නේ ඉසෙට් අකුර හැඩේ කෝණ හරිද අන්න එහෙමයි ඒ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ මේක හරි ලේසි මේකෙත් කැමති නම් මේකේ දැන් මම මේක අකුර දා දුන්නේ නැහැනේ මම මේක a කියලා දා ගන්නවා හරිද ඒක a එහෙනම් a සමාන වෙන්න ඕන 80ට පොඩ්ඩක් ලියමු හේතුව මේ තියෙන්නේ සමාන්තර රේඛා යුගලයක් අතර PD ඉසෙඩ් අකුරක් නේ ඒකාන්තර යුගෝණයක් නේ හරිද ඒකාන්තර කෝණ හරි ඒකාන්තර කෝණ කියලා දැන් ඒ කියන්නේ 80 ඒක 80යි නම් මේකත් 80යි නේ මේක එනම් මේකයි ඇයි හේතුව මේ තියෙන්නේ සමදීපාද ත්‍රිකෝණයක් මේ තියෙන්නේ සමානපාද දෙක සමදීපාද ත්‍රිකෝණයක් සමානපාද දෙක සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමානයි ඒක නිසා පුතේ ඒ එකතු කිරීම නෑ කෙලිම 80 ගාව 80 එකතු කිරීම 80 එකතු කිරීම x සමානයි කියලා 180යි හරිද මේ දෙන්න එකතු කරොත් 160යි ලියමුද ලියන්න දුක කිලින් දැම්ම ප්‍රශ්නයක් නෑ මේක කිටි ප්‍රශ්න කෙටියෙන් හදන්න පුළුවන් තරම් පුළුවන් තරම් කෙටියෙන් හදන්න කියලා පියවර ටික අඩුවරන්න බා අත්‍යවශ්‍ය පියවර ටික තියන්න ඈ මේක 160 ගනවා මේ පැත්තට 180 වෙන 160ක් අඩු කරා අංශක 20යි මෙතන තියන්නේ x පුතේ x විතරයි දුරු x වලගේ අංශක 20යි සුළු ක්‍රීම් හරියට කරන්න ඕන සමහර අය සුළු ක්‍රීම් මේ මං හිතන්නේ ආසන්නේ මෙතන 70 දාල එකෙන් කියලා තිබුණා 40ක් හිමේවල තුනේ යනම් කොහොම ආවද කියලා දන්නේ නැහැ හරිද ඉතින් පොඩක් කල්පනාවෙන් කල්පනාකාරීව ගණන් ටික හදන්න ඕන හරි රයිට් ඉක්මන් කරලා යනම් අදාරන හදපු අය ගොඩාක් දෙනා හිටියා ඉතාලි හොඳයි දරුවනේ ඔය පවත්වාගෙන යන්න හොඳින් ගණන් ටිකක් හදන්න හරිද ඉතින් මට අදා ගන්න ඉතුරු ගණන් දෙක දෙන්න EGC ද GDC ද කරදුවේ
प्रश्न देख देना एक कुछ तो इस तरह मैं कहाँ इधर हाथा नहीं है हाथा आठ आठ दो उठते आप ओके आने के इंद्रिय අර්ධ වෘත්තයක් සහ ඕ කියන කේන්ද්‍රය වෙන එකක් තමයි 8 වෙනි රූප සදානේ තියෙන්නේ අර්ධ වෘත්තයක් සහ ඕ කේන්ද්‍රය වෙන අර්ධ වෘත්තයක් තමයි 8 වෙනි රූපේ තියෙන්නේ හරි රයිට් උත්තර දෙකම එකට එවන්න තමයි වටින්නේ හරිද ලකුණු කරන ඒවා පැන්සලෙන් ලියුවට කමක් නැද්ද කියලා අහනවා. ඒ කිව්වේ මේ ප්‍රශ්නේ මට පැහැදිලිමද? මොන ලකුණු කරන ඒවාද? අට ඍජු කෝණයේ ත්‍රිකෝණයක්ද කියලා අහනවා. නෑ එහෙම විශේෂයක් නෑ ඒක. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. උදාහරණයක 20 තියෙනවා නේද? ඒක පේන්න පුළුවන්. අට ඍජු කෝණයේ ත්‍රිකෝණයක් ද කියලා දන්නේ නෑ. එහෙම විශේෂයක් කරලා මන් දුන්නේ නෑ. වෙන්න පුළුවන් සාධාන හදාගෙන යනකොට ඍජු කෝණයේ ත්‍රිකෝණයක් වේද දන්නේ නෑ. ඔය රූප සරහනේ පැන්සලෙන් අගයන් ටික ලකුණු කරාට වරදක් නෑ. පළවෙනි කරන් හැමෝගෙම වගේ හරි දෙවෙනි එක ඉදිරියෙන් කරද්දී තියෙනවා වගේ දැක්කා. දැන් මොකද හරි ඔය ඉන්න හරි අය ඉන්න. හරිද? 90 වැරදි දෙවෙනි එකට උත්තරේ. 160ක් දෙවෙනි එකට උත්තරේ වැරදිනේ. ඇත්තව පළවෙනි එකද? बहुमत उत्तर
මම සාකච්ඡා කරනවා නම් එනවා හරි බලන්න මේක ලේසි නේ මේදී සමදීපාද ත්‍රිකෝණයක් සමාන පාද දෙක තමයි මේ දෙන සමාන පාදවල සම්මුඛ කෝණ දෙක සමානයි හරිද මෙයාට මෙයා මෙයාට මෙයා මූණට මූණලා ඉන්නකොට පාදයට මූණට මූණලා ඉන්න පාද දෙක සමාන පාද දෙකට මූණට මූණලා ඉන්න කෝණ දෙක සමානයි ඒ නිසා මෙයා 40යි මෙයා ලියා ගන්න පැන්සලනේ පෑනේ මම ලියලා දෙන්න මේ ප්‍රශ්නයක් නැහැ මේක සටහන් කරන්න ඕන නැත්නම් වෙනම ලියන්න හරින් ඕන දෙකෙන් එකක් හරිද මොකෝ නැත්තම් මෙහෙමයි කාරණේ දින ඔකට හේතුව මම කියන්න දැන් මම මේ මේ දෙන්න තුන් දෙනා එකතු කරලා x එකතු කිරීම 40 එකතු කිරීම 40 සමානයි 180යි කියලා දිනවනේ මේ දෙන්න එකතු කරොත් 80යි හරිද x සමානයි x එකතු කිරීම 80 සමානයි 180යි මේ 80 ගිහින් දාන එහා පැත්තට x සමානයි 180න් 80ක් අඩු කරනවා 180න් 80ක් අඩු කරාම පස්සේ අංශක 100යි හරිද x වලගේ වුණ අංශක 100 හරිද මේක වැරදුනා හරිද මේක වැරදුනා ඔගලන්ට දරුවෝ මේක 40 ලකුණු කරනවා එකක් හම්බෙනවා මේකට නම් ලකුණ හම්බෙන්නේ නැහැ මේකට ලකුණ මේ මේක හඳුනාගත්තට ලකුණ මේකට ලකුණයි තමයි ඔක සෙට් වෙන්නේ හරිද එතකොට ඒක නිසා අනිවාර්යෙන් මේ 40 ලකුණු කරාට ලකුණ හම්බෙනවා අනිත් සම මේක වැරදිලා හරි වැරදුනා හරිද නිසා අනිවාර්යෙන් මේ තොරතුරු අර අපි අපිට ඒකට අර මොන අයද අතරමැදි තොරතුරු ටික ලකුණු කරන එක ඉතාල දෙකක් හොඳේ මේ අතරමැදි වල මේ හරිද අදාන හදනවනේ යතරමැදි ඒවා අඩුම ගන්න ලකුණු කරන්න හරින් ඕන කෙටි ප්‍රශ්නවල විවගත ප්‍රශ්න පත්‍රය ඒවා නම් අනිවාර්යයෙන්ම ලකුණු කරලා ලයින් විතරක් මදි හරිද ඒවා අනිවාර්යයෙන්ම මේ වෙනවල දෙන්න ඕන හරිද විවගත ගියා ලකුණු 10 ප්‍රශ්නවල සාධනකින් ගැටුව හරිද රයිට් මෙතෙන් දෙවෝ මේක අර්ධවෘත්තයක් කියලා කිව්වනේ ඕ කේන්ද්‍රය කියලා කිව්වා හරිද දැන් මම මේ හරිද එහෙම වෙනව නම් අනිවාර්යයෙන් මෙයා අරයක් ඕ කේන්ද්‍රනේ විස්කම්බෙන් භාගය නේද මෙතන තියෙන විස්කම්බෙන් භාගය තමයි මෙතනත් අරය හරිද එතකොට මෙන්න ඒ අර කතන්දරේම තියෙනවා මොකද්ද සම්මුඛ පාද දෙකට සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමානයි මෙයා 20යි නම් මෙයා 30යි හරිද ඒක මේකේ ලකුණු කරන්න ලකුණු කරන් පස්සේ මට පේනවා x සමානයි 20 එකතු කිරීම 20 කියලා ඇයි මොකද්ද මේ කතන්දරේ මේ තියෙන ත්‍රිකෝණයක් හරිද AO පාදය දික් කරලා තියෙනවා OB වෙනකම් B වෙනකම්ම ඒකේ හැදිච්ච බාහිර කෝණය තමයි පුතේ x කියන්නේ බාහිර කෝණය තමයි x කියන්නේ A බාහිර කෝණයට අභ්‍යන්තර කෝණය තියෙනවනේ ඒක වැඩක් නැහැ ඒ අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණ දෙක තියෙනවනේ අන්න ඒ කෝණ දෙකේ එකතුව x සමානයි එහෙනම් ඒ දෙන්නා කියන්නේ අංශක 40යි x වල අගය තේරුණා නේද මේ තියෙන මෙන්න මේ ත්‍රිකෝණ මෙන්න මේ මේ ප්‍රමේය හරිද ප්‍රමේයයන් මතක තියාගන්න හොඳම කාරණේ තමයි කටපාඩම් කරන්න එපා කවදාකවත් ප්‍රමේයයන් හරිද කවදාකවත් ප්‍රමේයයන් කටපාඩම් කරන්න එපා ප්‍රමේයයන් මතක වෙච්ච ගමන් අර බුද්ධාගමේ තියෙන ධාත කටපාඩම් කරන්න යනවා වගේ කටපාඩම් කරනානේ හරිද මේක 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 මතක කරගන්න හරිද ගන්න පොත තරගන්න පොතරගෙන කියනවා මේ මට පොතරගෙන කිව්වා වගේ මතක හිටින්නේ නැහැ කියනකො රූප සම්බලම් පහට පටස් ගාව මතක් වෙනවා රූප සම්මන් හිතේමා ගන්න හරිද අද වෙනකන් එක ප්‍රමේයක්වත් මම කටපාඩම් කරලා නැහැ රූප සම්මන් හිතේමා ගන්න ත්‍රිකෝණයක් තියෙනවා පාදයක් දික් කරන පාදය හැදිච්ච බාහිර කෝණ ඒ පාදය දික් වීම හැදිච්ච බාහිර කෝණ තියෙනවා බාහිර කෝණට අභ්‍යන්තර කෝණයක් තියෙනවා ඒ අභ්‍යන්තර කෝණට සම්මුඛ කෝණ දෙකක් තියෙනවා ඒ සම්මුඛ කෝණ දෙක එකතුව අර බාහිර කෝණයට සමානයි අන්න ප්‍රමේය හදාගත්තා රූප සම්මන් වාගෙන ඒක තමයි වෙන්න ඕන අර කඩපාඩම් කරන්න කිව්ව ගාතාව වගේ හරිද මම මට මට මතකයි ස්කෝලේ යන කාලේ මට මම හරිද ගාත කඩපාඩම් කරගන්නේ කියනවා මතක හිටින්නේම නැහැ උඩරිම දවස් දෙකයි මතක හිටින් කොච්චර කඩපාඩම් කරා තුන්වෙනි දවස් වෙනකොට වචන දෙකක් මතක වෙනවා අතේ අතුතර යනකොට වා අර පේජ් දෙක තුනක් මතක වෙනවා අර දෙකක් යනකොට ඔක්කොම හරි වැඩේ කරේ හරිද කවදා කවදාක ගාත කඩපාඩම් කරන්න බෑ හරිද ගොඩක් අයට ඒ ලෙඩේ තියෙන මන්දල් හරිද ඒක නිසා රූපස්රාණ මත තියාගන්න රූපස්රාණ මත තියාගන්න මාර්ලේසි හරිද රූපස්රාණේ තියෙනවා මෙන්න පාදයේ දික් කරන බාහිර කෝණයක් ඇදලා ඒ බාහිර කෝණට අභ්‍යන්තර කෝණයක් තියෙනවා ඒක වැඩක් නැහැ ඒ අභ්‍යන්තර කෝණට සම්මුඛ කෝණ දෙකක් තියෙනවා අන්න සම්මුඛ කෝණ දෙක එකතුව මේ අභ්‍යන්තර කෝණ බාහිර කෝණට සමානයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණේ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමාන වේ කියලා ප්‍රමේය හදන්න පුළුවන් අපිට ඔකේ ප්‍රමේය හදිසියවත් සමහර අවස්ථාවල දීලා තියෙන විභාග පරණ විභාගවල දීලා තියෙනවා මොකද දැන් ගාණක් හදන්න දීලා ගාණ
මේ ගාන හැදපු ප්‍රමේය ලියා දක්වන්න මේ මේ ගාන හදන්න භාවිතාව ප්‍රමේය ලියා දක්වන්න එතකොට අර අච්චුපතේ තියෙන අකුරෙන් අකුර වචනෙන් වචනෙම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ අදහස තියෙන්නයි ඕන අදහස තියෙන්නයි ඕන අදහස තියෙන විදිහට වාක්‍යයක් මගින් අපිට වචන එහාට මෙහාට දාලා හරින් හර අදහස තියෙන විදිහට මේක තියෙන අදහස තියෙන විදිහට වාක්‍ය කරන කරලා තියෙන්නයි ඕන ප්‍රමේය අපි දන්න බව කියන්නයි ඕන එහෙම නැතුව අච්චුපතේ තියෙන එක අකුරක් නැහැ කියන්න ඕනේ කියලා නීතිය නැහැ ඒ නිසා රූපසටහන් මතක තියාගන්න උතුම් රූපසටහන් වලින් අර රූපයක් විස්තර කරලා ලියන්න පුළුවන් නෑ මොකටම නේ රයිට් එහෙනම් මේක රැකුවා මම ප්‍රමේයන් මතක තියාගන්න මම නම් එහෙම ඕගොල්ලෝ කොහොමද හරි ඊළඟ පුරස්නේ 10 වෙනි ගාන මොන් ත්‍රිකෝණ වලින් පොඩ්ඩක් සමාන්තර අස්ස පැත්තකට එන්න හදන්න දැන් හරිද ත්‍රිකෝණ වලින් සමාන්තර අස්ස පැත්ත ඔය අස්සේ මේ අංග සාම පැත්තට එන්න පුළුවන් साधन प्रश्न සාධනය කරලා පෙන්නන්න ඕනේ නැහැ පොඩි තොරතුරු කියනවනම් මේක ඇතුලේ දැක්කුවාට කමක් නැහැ හරි අමේ පොඩි දත්තයක් අඩුයි කොහෙන්ද මම පොඩක් මේ දෙන්න සමානයි දෙන්න සමානයි සාධනය කිරීම අර පියවර තුන ලියලා පෙන්නුවත් කමක් නැහැ හොඳේ ඒක වරදක් නැහැ ඒක වඩාත් හොඳයි අර පියවර තුන සාධනය කිරීම පොඩි කොටසක් තියවනේ ඒක ලියලා පෙන්නුනේ වඩාත් හොඳයි මහා ලොකු කාර්යයක් නෙවෙයි මණ්ඩල ලියලා පෙන්නන්න පුළුවන් ඒක दहा
Right. මම නවින ගන්න දත්තය කඩුණේ දීලා තියෙනවා නැද්ද එමෙයි තේන්නේ ඈ මම කොහොම මෙතන මේ හදලා තිබිච්ච ගාන පොඩ්ඩක් වෙනස් කරා බල මොකෝ මේ උත්තර ප්‍රමාද වෙන්නේ කියලා අපස් පොඩි දත්තය කඩුවෙන් වගේ නේද දීලා තියෙන්නේ
මේක තොරතුරක් තමයි මේක මේක භාවිත කරන්න ඕනේ මේ මේ දෙන්නත් ගැන තමයි කිව්වේ හරි මසාරච්චර නම් මෙතනින්නම් පටන් ගන්න හරිද වැඩේ කරගෙන යන්නම්කෝ මේවා මේක මම කිව්වා AD සහ BD සමානයි කියලා AD සහ BD සමානයි AD සහ BD සමානයි සමාන පාදයක සම්මුඛකෝණ දෙක සමානයි x නම් x වැලි දැන් මම ඊතල දෙක දාන්න ඕනද නැහැ නේ තේරුණා වැඩේ හරිද x x 70 x එකතු කිරීම x එකතු කිරීම 70 සමානයි 180යි හරිද 2x මේ 70 ගින්ද මේ 70 180න් 70ක් අඩුවා 110යි 2x සමානයි 110යි හරි කතන්දරේ මේ 70 10 70 70 කියන්නේ 70ක් වුණා 180න් 70ක් අඩුවා 110යි දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවා දෙකම දෙයක් ලැබුණා x සමානයි 55යි x සමානයි 55යි x සමානයි y සමානයි 55යි y 55යි ඇයි මේ තියෙන්නේ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ සමාන වේ හරිද තව තියෙන සමාන්තර ආශ්‍රයේ විශේෂ ලක්ෂණයකින් ප්‍රමේයයන් අපි සාකච්ඡා කරමු ඉදිරියට තව සමාන්තර ආශ්‍රය ප්‍රශ්න එනවා මම එතෙන්ට එන්න කලින් මම මෙතන විතරක් කියන්න ඕනේ එක ප්‍රමේයයක් ඒක සමාන්තර ආශ්‍රය ඇසුරේ තියෙන ලක්ෂණ සියල්ල ප්‍රමේයයන් ඒකේ එක ප්‍රමේයයක් එක කොටසක් තමයි එක ප්‍රමේයයක් තමයි සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ සමාන වේ සමාන්තර ආශ්‍රයේ මේ මුහුණට මුහුණ බලන් ඉන්න කෝණ සමානයි හරිද ඒක තමයි මේ ගත්තේ මෙතන ලිව්වට මම දන්නේ නැහැ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ සමාන වේ කියලා ඒක රයිට් දෙකක් තේමු හරි රයිට් ඒක මගේ වරද ඔයගලන්ට ඒක අදාළ කරනවා නම් ඒක ඔයගලන්ගේ දුර්වලතාවයක් නෙමෙයි මම ඒකේ අඩුවෙන් වැඩි එක දුන්නේ හරිද රයිට් හරි මේක දැන් තේමු මේක අලුවක් නෑ මේකේ කියන්න මෙන්න මෙහෙම කාරණයක් හරිද මේක තියෙනවානේ මම මේ මං හේතුත් එක ලියන්නම් හරිද? ඒතකොට ඔයගලන්ට තේරුම් ගන්න ලේසියි. පළ දෙකක් ලියන්නේ කියන්නේ අංග සම ත්‍රිකෝණ යුගල දෙකක් ලියන්නේ කියනවානේ. අනේ යුගල දෙකක් මං කියන්නේ. ඒ කියන්නේ අංග සම මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. කවුද? මං ඉස්සර හේතු ලියන්නම්. හරිද? AB සමානයි AE. ඒ වගේම BC සමානයි DE. මේ දෙකම දුන්නේ දත්තේ. හරිද? ওই දෙකම දුන්නේ දත්තේ. දත්තේ දීලා අපිට තව කතන්දරයක් කියනවා. කියන්නේ අපිට හොයා ගන්න පුළුවන්. මොකද මේ තියෙන ABE කියන්නේ සමදීපාද ත්‍රිකෝණ ත්‍රිකෝණයක්. ABE කියන්නේ සමදීපාද ත්‍රිකෝණයක්. ඒකේ AB සහ AE සමානයි. ඒක සම්මුඛපාද දෙක සමාන පාදයක සම්මුඛකෝණයක සමාන විය යුතුයි. මේ දෙක සමාන වෙන්න ඕන. मेकड़ी හරිද සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය හරිද එහෙම ලියන්න රයිට් නේ එහෙනම් වැඩේ ඉවරයිනේ හරිද පාද දෙකක් මේ පාද දෙක සමානයි ඒ පාද දෙකෙන් ඇතිච්ච කෝණය වන අන්තර්ගත කෝණය සමානයි එහෙමනම් මේක පාද කෝණ පාද අවස්ථාවටදී ABC ත්‍රිකෝණය අංග සම වෙනවා AED නැත්නම් ADE ත්‍රිකෝණයට අවස්ථාව ඇවිල්ලා පාද කෝණ පාද පාකෝ පා අවස්ථාව ඔන්න එක එක හරිද ඔය එක එක අවස්ථාව මම කියුවේ හරිද දෙවෙනි අවස්ථාව තමයි දෙවෙනි අවස්ථාව මේ කතන්දර දෙක මේ ගන්න වෙනවා හරිද AB සමානයි AE බව දත්තේ දුන්නා ගන්න වෙනවා. ඒක මේක ගන්න වෙනවා මේකත් ගන්න වෙනවා. හරිද? ඒ නිසා සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය.
මේකාරු දෙක මම ලියුවේ හරිද ඒ වගේ මේකත් ඕන වෙනවා මම පොඩ්ඩක් මාරු කරලා හේතුව කියනවා හරිද මෙතන සමානයි දත්තයේ දුන්නා මම ඒ දෙකට CD දෙකටම CD එකතු කරනවා දෙපැත්තටම CD එකතු කරනවා මෙයාගෙන් කවුද හැදෙන්නේ හරිද මෙයයි මෙයයි සමානයි මෙන්න මේ පොදුව කොටස මෙන්න මේ කොටස පොදුවේ මෙයාටයි දෙන්නටම එකතු කරා එතකොට BC සහ CD එකතු වීමෙන් කවුද ලැබෙන්නේ අනවට රසිජ් එකක් දාන්න පට ගන්න අකුරු තුනක් යන විදිහක් නෑ අකුරු දෙකයි සර රේඛා ඛණ්ඩයක් නේ හම්බෙන්නේ සා අකුරු දෙකයි BD BD හම්බෙන්නේ BD BD හම්බෙනවා එතකොට D සහ CD එකතු වීමෙන් කවුද හැදෙන්නේ DE සහ CD එකතු වීමෙන් කවුද හැදෙන්නේ බලන්න හොඳ අයක දාන්න CE බොහොම හොඳයි CE හැදෙනවා හරිද ඒ කියන්නේ මේ පාදයට මේ පාදය සමාන වුණා හරිද කලින් විදිහට මේ ත්‍රිකෝණයට මේ කෝණයත් සමාන වුණා ඒක පදන්තරය දෙකක් නැහැ සමාන වුණා ඊට පස්සේ මෙන්න මේ මේ පාදය මෙන්න මේ පාදයට සමාන වුණා එතකොට මොන ත්‍රිකෝණ දෙකක් ගැනද මේ කතා වෙන්නේ ABD ත්‍රිකෝණයයි ACE ත්‍රිකෝණය ගැන තමයි මේ කතා වෙන්නේ හරිද එතකොට ඒකෙත් අර වගේ පාද දෙකක් මේ පැත්තේ පාද දෙක සමානයි අන්තර්ගත කෝණ දෙකක් සමානයි ඒත් පාකෝපා අවස්ථාවම තමයි හැබැයි ත්‍රිකෝණය ඉදිරිය වෙනස් වෙනවා ABD අංග සම වෙනවා ACE ACE නැත්නම් AEC කියලා ලියුවත් කොහොමද ACE පාද කෝණ පාද අවස්ථාව තමයි ඒක පාකෝපා අවස්ථාව ගැටලුව තියෙනවා දැන් අහන්න මම අකරේ මේ CEO ආමද CD දාලා දෙන්නේ CE CE කියන්නේ එකක් ලියන්න එකක් නේද CE අල් thank you ඒක වට CD ने देखो पत्थर में कब गए हैदर ने सी राइट कालोरिंग आपको मुकद्दे का किया देने को मुकद्दे पुते किया देने को भी मलाई कोटक का पकिया ओ प्रत्यक्ष प्रत्यक्ष किया लिया नो ने गेट लो अपने को පාපාපා අවස්ථාව ගත්ත ආවත් අංග සමකරන්න පුළුවන්ද කියලා නෝ ඔව් ආවත් අංග සමකරන්න පුළුවන් නමුත් මේ පාද දෙක සමාන කරගන්න පුළුවන් කම කුද්දිය නැද්ද නේ ගොඩක් එක සාධන කිව්ව ගොඩක් කරන්න සිද්ධ වෙන එක දැන් නිකන් පරංගියා කෝට්ටේ දෙතුන් පාරක් ගියා වගේ වැඩක් තමයි ඒක හරිද එහෙම නෙමෙයි මේක එකෙල්ලේම ගන්න පුළුවන් ඒ කියන්නේ වුණත් කරන්න පුළුවන් දැන් මේක වෙලා තියෙන මෙහෙම හරිද මෙහෙම උපුරන්න පුළුවන් අපිට මේ දෙන්න පාකෝපා පාපාපා අවස්ථාවෙන් ගන්න නම් මේ දෙන්න සමාන බව ඔප්පු කරන්න ඕන කොහොමද ඔප්පු කරන්න කියලා පොඩි කාරණයක් එහෙනම් අපිට කියන්න සිද්ධ වෙනවා හරි දැනට එහෙම කරන්න බෑ ඒක පොඩි වටයක් ගියොත් ඒක කරන්න බැරි නිකන් නෑ 10 වෙනි එකනේ මේකේ මේ දෙවෙනි පියවර තේරෙනවද පුතේ දෙවෙනි එක කතා කරු පියවර හරි මම එනම් මේක මේක විතරයි කියලා දෙන්න තියෙන්නේ හරි මම මේක කියලා දෙන්නම් මේකේ පුතේ මේ AB සහ A කියන්නේ මෙතන දත්තයේ තියෙන එක අර මේක AB සහ A කියන දත්තයේ තියෙන එක හරි
ඒ B සහ A කියන්නේ හරිද දත්තේ තියෙන එක එතන සමානයි හරිද එතන සමානයි ඒ වගේම මෙන්න මේ දෙක සමාන බව දුන්නා මේ කොටස් දෙක විතරයි මේ කොටස් දෙක විතරයි හරි මේ දෙක සමාන නිසා මේ දෙක සමාන නිසා හරිද මෙන්න මේ දෙක සමාන නිසා මේ ලොකු ත්‍රිකෝණය ගැන හිතන්න මේ මැද තියෙන ඉති ගැන හිතන්න එපා ලොකු ත්‍රිකෝණේ මොකද්ද සමාන පාද දෙකට සම්මුඛව පිරෙන කෝණ දෙක සමානයි ඒක තමයි මේ ලිව්වේ මුලින්ම ලිව්වේ මේක ඇත්තට මේකෙන් පස්සේ මේක ලිව්වනම් වඩාත් හොඳයි මම ඇත්තට හරිද මේක තේරුණා නේද කොහොමද එතකොට තව සමාන බව දුන්න BC සහ D BC සහ D මෙන්න මේ පොඩි ත්‍රිකෝණ දෙක ගැන මම මේ මෙතන කතා කරගෙන හිටියේ හරිද ඒ පොඩි ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් සමානයි තව පාද දෙකක් සමානයි ඒ පාද දෙකෙන් ඇදිච්ච කෝණ දෙකක් සමානයි අන්තර්ගත කෝණය අන්තර්ගත කෝණය සමාන වෙන්නේ නැත්නම් ත්‍රිකෝණයක මේ පාකෝපා අවස්ථාවට අන්තර්ගත කෝණය නම් සමාන වෙන්නේ අන්තර්ගත කෝණය නෙවෙයි නම් සමාන වෙන්නේ අපිට සමංග සමයි අංග සමයි කියලා කියන්න බෑ. ඒක නිසා දැන් මෙතන පාද දෙකත් මේ පාද දෙකත් අන්තර්ගත කෝණ දෙකක් සමාන වෙච්ච නිසා අන්න පාපෝපා අවස්ථාවේ අංග සමයි කියලා කියන්න පුළුවන්. ඒක මොකද හදන් දුන්නේ කියලා හැම තියෙන අංග සම ත්‍රිකෝණයේ යුගල දෙකක් ලියා අංග සමන අවස්ථාවන් දරියන කියලා තමයි කිව්වේ. හරි මම එන ඊළඟට දෙකට යනවා. තවලියෙන් නා අය ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න. Right. යන අංග සමන කන්දරයක් තමයි අන්දරස්සනි ගන්න. අද සුළු පොඩි ගානක් මේක. මෙම ත්‍රිකෝණ යුගලය අංග සම වේ නම් අංග සම වන අවස්ථාව ලියන්න අංග සම නොවේ නම් හේතුවද ලියන්න අංග සම නොවේ නම් හේතුවද ලියන්න 11
एबीसी एसीडी त्रिकोण अंग समवी मट समान विय युतु अंग युगलयक लिया अंग समवन अवस्था वलियन किला किन अंग समवन अवस्था वलियन किन अंग सम विन्ना मेकर अकुरु टिकक दमना होंदाई ने किला हां अकुरु टिकक दम केमत एबीसी पी किवा एबीसी पी क्यू आर राइट उत्तरे इस तरह का लगा दी बच्चे ने इतना मतलब नो करें जटलू अब यहाँ ना ज़रूर मां गाली दंग देता है तो है तो क्लास के लिए करांगा पुरी बंद ये तो बाहर क्लास तो है मार्ट तो मैं इतनी दंग इन्हें मेरे का काली मिर्नोत काली मिर्नोत ने बैंड तो है मारने का करांगा तो मैं दंग इन्हें राइट बहुत दिन एक दिन ना अंदर समझना भी बाहर ग्लास से करती है ना कौन नहीं करना तंग मेरी और रिकॉर्डिंग का दाना कुते रिकॉर्डिंग में बाला नहीं तोड़ी राइट बहुत मंदा ये का मंदा नुआन के का हम पुरात पहल गे अंगसमे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 ंगस
කෝණය කෝණය සමාන නමුත් අනුරූපාංග නෙමෙයි සමානලා තියෙන්නේ අනුරූපාංග නා එක්ක මෙයා මෙතෙන්ට එන්න ඕන එහෙමයි කියලා එයා මෙතෙන්ට එන්න එක හරි මෙයා මෙතෙන්ට එන්න එක හරි හැබැයි මෙයා මෙතෙන්ට එන්න එක නම් හරි නෑ මෙයා මෙතෙන්ට ඇවිල්ලා අනුසාරයයි කියලා එහෙම අදහසක් දුන්න පුළුවන් නෑ එහෙම හරි නෑ අනිවාර්යයෙන්ම මෙයා මෙතෙන්ට එන්න ඕන අංග සම වෙන්න නම් පාද දෙකයි කෝණයයි ඇසුරින් අනිවාර්යයෙන්ම පාකෝපා අවස්ථාවක් වෙන්න ඕන අර පාකෝපා අවස්ථාව නම් කෝණය තියෙන්න ඕන අර සමාන වෙන භාවිතාවර කෝණ දෙක තියෙන පාද දෙක තියෙනවනේ පාද දෙකෙන් හැදෙන අන්තර්ගත කෝණය එහෙනම් අපි කෙටියෙන් ලියුවම ඇති ඒක හරිද සමාන නොවේ අන්තර්ගත කෝණ සමාන නොවන නිසා නැත්නම් අනුරූපාංග සමාන නොවන නිසා දෙකම හරි අනුරූපාංග සමාන නොවන නිසා නැත්නම් අන්තර්ගත කෝණ සමාන නොවන නිසා ඒ දෙකම හරි එහෙනම් මම ලියන්න ඕනේ නැරෙන් ත්‍රිකෝණයේ ගුලයාංග සමාන නොවේ අනුරූපාංග සමාන නොවන නිසා එහෙම නැත්නම් තව එකක් ලියන්න පුළුවන් අන්තර්ගත කෝණ යුගල සමාන නොවන නිසා මෙතෙන්ට එන්න කියද දොළොස්වෙනි ගාන තියෙන්නේ ABC ත්‍රිකෝණයයි ACD ත්‍රිකෝණය සමාන විය යුතු අංග යුගලයක් ලියා අංග සමාන අංග මේ සමාන අංග සම වෙන්න ඕන අංග යුගලයක් ලියනවලු අංග යුගලය ලියලා ඊට පස්සේ කියනවලු අංග සමාන අවස්ථාව එකක් තමයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් මේක ඒක මේ පැත්තේ තේම තමයි මේක සරල රේඛාවක් නේ හරිද ඍජුකෝණී ත්‍රිකෝණයේ යුගලයක් ත්‍රිකෝණයේ යුගලය මෙයා පොදු පාදේ
මේ පොදු පාදය AC පොදු පාදය මේ ත්‍රිකෝණය සමානයි එහෙමනම් එකක් එක අවස්ථාවක් තමයි මේ දෙන්නා සමාන නොවති දැන් මෙයා පොදු පාදය මේ දෙන්නා ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙක මේ දෙන්නා ඇවිල්ලා ත්‍රිකෝණයට ඉදිරියෙන් තියෙන පාදය දිගින් වැඩිම පාදය අපි කියන මේ පාදයට කර්ණ පාදය කියලා හරිද කර්ණ පාද දෙක සමාන වෙලා පොදු පාදයකුත් තියෙනවා ත්‍රිකෝණ ත්‍රිකෝණ යුගලයක එහෙනම් අපි කියනවා මේකේ AB සහ AD සමාන කරගත්තොත් ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ උත්තර නිසා පොදු පාදයේ කුත්තිය නිසා මෙයා කර්ණපාය යටතේ කර්ණපාද පාද කියන අවස්ථාවකදී කර්ණපා අවස්ථාවකදී අංග සමග ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. මේක සමාන වෙන්නේ නැතුව මේ දෙක සමාන වුණත් හරි. ඒ දෙක සමාන වුණත් හරි. ඒ දෙන්න අපි ලිව්වොත් කියන්න ඕන අවස්ථාව වෙනස් වෙනවා. හරිද? මේ දෙක සමාන වුණොත් BC සහ CD සමාන වුණ කරගත්තත් අංග සමග කරන්න පුළුවන්. කරගන්න පුළුවන්. එතකොට අංග සම වෙන්නේ කෝණ යුගලය, පාද යුගලයයි, කෝණ යුගලයයි. පාද දෙක මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. මේ ත්‍රිකෝණෙත් ඒ වගේම රූප පාද දෙකක් සමානයි. කෝණ යුගලයත් සමානයි. ත්‍රිකෝණ කෝණ සමානයි. ඒක අන්තර්ගත කෝණ අන්තර්ගත කෝණයක් තමයි අන්තර්ගත කෝණ ඉදලකුත් තමයි ඒක නිසා මේක පාද කෝණ පාද අවස්ථාවයට අංග සංවිධානය කියලා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා තවත් ක්‍රමයක් තියෙනවා මොකක්ද දන්නවද තව එක්ක මේ කෝණ දෙක සමාන කරගන්න හරිද එහෙම නැත්නම් මේ කෝණ දෙක සමාන කරගන්නවා දෙකෙන් එකක් ඈ මේ දෙක එහෙම නැත්නම් මේ දෙක හල් එහෙම ලියාගත්තොත් කෝණ යුගල දෙකයි පාදයයි කෝකෝපා අවස්ථාවකදී අංග සම කරගන්න පුළුවන් මේ කෝණ දෙකම නැත්තම් මේ කෝණ දෙක අංග සම කරලා කෝකෝපා අවස්ථාවකදී අංග සම කරගන්න පුළුවන් ඔන්න ඉරක් තියන්න පුළුවන් යන තුන්වෙනි කාරණේකුත් තියන්න පුළුවන් මේකේ පාද 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 අවස්ථාවකදී විතරයි අංග සම කරගන්න බැරි අනිත් තම අවස්ථාවම යොදා ගන්න පුළුවන් කැමති එකක් දනන් කීයක් හදනවද කියලා අහනවා බලමු 10 මාර වෙනකොට 25ම කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ මම ඊට වඩා අල්ලනවා මේ ඇයි බැරි කියලා අහන පා 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 හරිද මේකේ අපිට දුන්න තොරතුරු මදි නේකන ඒකට එහෙනම් අපෙන් ඇහුවේ සමාන අංග සම වීමට සමාන හේතු අංග යුගලයක් ලියන්න. යුගල එකයි ලියන්නේ කියන්නේ. හරිද? එතකොට අපිට දෙකක් ලියන්න පා 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 අවස්ථා ගන්න. මේ දෙන්නත් ලියා සමානලා මේ දෙන්න සමානනොත් අංග සම වෙන්න පුළුවන්. අපි අහන්නේ එකක් සමාන කරලා අංග සම කරගන්න පුළුවන් අවස්ථාව මොකද්ද කියලා යන්නේ. ඒ කියන්නේ අංග යුගල දෙකක් සමාන කරලා අහන්නේ නැහැ. ඒකයි පා 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 අවස්ථාව බැරි. ආවිෂා 10යි 45 විතර නිකන් කරමුද කියලා. 10 මාහට වැඩිය මම හරි කැමති. හරිද? 10 මම කොහොමද ඉඳගන්නේ? 12 මාහට එකට විතර තමයි. හරිද? මේකෝ දන්න මේ තියරි ක්ලාස් එකක් අපි දන්නවනේ දැන් හිත උදේට මේ ලින්ක් එක වැටෙන්නේ මම ඉඳා ගන්නවා සමහර දෙකට එකට එහෙම තමයි වැටෙන්නේ. හරිද? මේක ප්‍රශ්නේ තියෙන්නේ. මොකද තියරි කියවුම් අල්ල ගන්න බෑ. හරිද? මුණ්ඩික හොඳට බුදියගෙන 6 මාට 4 විතර ඇවිල්ලා මගෙන් බැනුනොත් අහනවා. හරිද? ඒක නිසා මොකද බලින්න හොඳ නැති නිසා තමයි 10 මාට නිකන් මගෙත් ලේකෝප වෙනවා මුම්බරක් වෙලා එනකොට. නිකන් 10 මාට යන්තම් මේක නවත් ගන්න අපි මෙහෙම කරමු සාමාන්‍ය පරිදි පන්ති පටන් ගත්තාන් පස්සේ මේක ටිකක් එතකොට කාසරන් වෙනස් වෙනවනේ. ඒතකොට අපි මේක දාගමු හොඳට ටිකක් මෙහෙම වගේ කියන්නේ ටිකක් පරක්කු වෙනවා වගේ කියොත් හොඳ ප්‍රශ්නපත්‍රයක් නම් සාකච්ඡා වෙන්න. මේක වැඩිපුර වැඩ කරන්න වෙලාව දාගමු එතකොට. හරි මේක මියුම් ටික 6 වෙනකොට අල්ල ගන්න. ඕ නවික් තමයි එක්කෙනෙක්. හරි. ගන්න ඉදා ගන්න බුදිය ගන්නවා. පස්සේ පැත්තට ඉරලිය වැටෙනවා. හරි. මම තව එකක් දෙන්නම් ඈ. මම මේකෙත් අහන්නේ මේකට මේ ප්‍රශ්නෙම තමයි ඒකෙත් අහන්නේ. හරි 13 වෙන එක මම මෙතන දාන්නා එක. මට ලේසි මේ 13 වෙන එක මෙතන දැම්මම බස්. මේ වගේම එක
වෙන්න A B C D A B C ත්‍රිකෝණයයි A C D ත්‍රිකෝණයයි අංග සමවීමට සමාන විය යුතු අංග යුගලයක් ලියාංග සමවන අවස්ථාව ලියන්න අන්න අරකම තමයි x ඇසුරෙන් මේ වර්ගඵලය කීයද කියලා අහන්නේ x ඇසුරෙන් ඈ කියන්න බල AC is CO 1 ඕ ඒක වෙනවනේ AC සමාන AC වෙනවනිකම් ඒක පොදු පාදයක් නිසා AB AD දීලා තියෙනවා AC AC තත්ත්වයේ අපේ රූප සරණේ තියෙනවා තව එකක් ඕනේ අංග සම වෙන්න සමාන්තර සමාන්තර පද කතන්දරයක් කියලා තියෙනවා සමාන්තර පද නැන්නේ ත්‍රිකෝණය 14 වෙනි ගාන ගැන නෙමෙයි මම හිතන්නේ යා කියන්නේ කර්ණපා අවස්ථාව ගන්න බෑ කර්ණපා අවස්ථාව මේක ගන්න බෑ කර්ණපා අවස්ථාව ගන්න බැරි එකම හේතුව මේ දිරණ ත්‍රිකෝණ ත්‍රිකෝණ බව දිරණ ත්‍රිකෝණ ත්‍රිකෝණ බව දුන්නොත් අන කර්ණපා ගන්න පුළුවන් දැන් එහෙම දීලා නැහැ දීලා නැත්නම් ගන්නත් බෑ එකෙල්ල ඔප්පු කරන ක්‍රමයකුත් මයින සාකච්ඡා කරන්නන්නේ හරි කෙනෙක් මෙන්න මේක අඳුරගෙන තිබුණා මම හිතන්නේ මොකද්ද සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමානක් මේක භාවිත කරලා මොකක් හරි නේද මට මතක නැහැ දැන් භාවිත කරා වගේ මතකයි ඒ කියන්නේ වෙන ගානක් අතර භාවිත කරා මෙයයි මෙයයි සමානයි ඒව සමානයි එක එක පෙන්වන්න දැන් ඒක තර්කයෙන් ඔක්කු වෙනවා ඒක හරිද මේ YouTube එකේ අනිවාර්යම වෙන එකක් මේක. ඒක නිසා මේ කෝණ දෙක ඔන්න ලියන්න පුළුවන්.
ABC කෝණයයි ADC කෝණයයි සමානයි එම සමාන වුණොත් හරිද ආ ඒත් බෑනේ ඒත් බෑ පුතේ පාකෝප අවස්ථාව ගන්න බෑනේ ඇයි පාකෝප අවස්ථාව ගන්න බෑ එහෙම ගත්තොත් ඇයි අන්තර්ගත කෝණය වල නෙවෙයි සමාන වෙලා තියෙන්නේ අන්තර්ගත කෝණය වල නෙවෙයි මෙයා පොදු පාදය හරිද මේ දෙන්නා සමාන පාදක දත්තයෙන් දුන්න මෙයා පොදු පාදය මේ දෙන්නේ ඉන්නේ වෙන කොහෙවත් සමාන වෙලා තියෙන්නේ ඒ නිසා අර පාකෝප අවස්ථාව ගන්නට බෑ මේ දෙන්න සමාන කරලා අපිට පාකෝප අවස්ථාව කියන්න පුළුවන් මෙන්න මෙහෙම මේ දෙන්න සමාන වුණොත් සමා මෙන්න මේ දෙන්න සමාන වුණොත් අපි අහන්නේ දෙන අංග සමවීම සමාන විය යුතු කියලානේ අහන්නේ ඒක සමාන මේ දෙන්න සමාන වුණොත් මෙයා අංග සම කර ගන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන් එහෙනම් අපිට දෙන්න පුළුවන් එක අවස්ථාවක් තමයි a නෑ vac ඕනේ සමාන කරන්න පුළුවන් cad කෝණයට එහෙම ඒක සමාන වුණොත් ත්‍රිකෝණ යුගලය සමාන වෙන්නේ පාද දෙකයි පාද දෙකයි පාද දෙක සමානයි මේ පොදු පාදය සමානයි ඒ නිසා මෙදෙන සමානයි මෙදෙන සමාන නිසා අන්න පාද කෝණ පාද අවස්ථාවේදී අංග සම කර ගන්න පුළුවන් එක අවස්ථාවක් ඒක අනිත් තව කාරණයක් තමයි මේ දෙන්න දැන් මේව දත්තේ තියෙන ඒවානේ මෙදෙන පොදු පාද මෙදෙන සමානයි අනිත් එක මෙන්න මේ දෙන්න සමාන වුණොත් පාපාපා අවස්ථාවේදී අංග සම කරන්න පුළුවන් BC සමානයි CD වුණොත් පාද අවස්ථාවේදී අංග සම කරන්න පුළුවන් එච්චරයි වෙන ක්‍රමයක් නැත කෝණ යුගලයක් අර දෙන්න තමයි කෝණ යුගලය දෙන්න පුළුවන් වෙන කෝණ යුගලයක් අංග සම කරාට අංග සම වෙයි කියලා කියන්න බෑ මේ අවස්ථාව දෙක විතරයි ගන්න පුළුවන් වෙන්නේ මේකට right මම මේ වර්ධපලය සම මේ කාරණේදී බොහොම තාර්කික ප්‍රශ්නයක් විසක් මේ අර වෙනම් ප්‍රමේයයක් ආයි බොහොම දෙයක උත්තරේ වල තියෙනවා යුකි වර්ධි देखा एक साल दी काम तो बिहारी एक है वो मंदाई नहीं हरी सहा कर दी उत्तर नहीं सी राइट वर्ग सेंटीमीटर तुम्हारी एक्स की अलग आता है यार इतनी वर्ग दी හරිද අපි එක ගන්න ප්‍රමේය පොඩ්ඩක් පැහැදිලිව ලියන්න මට මෙහෙම කියන්න පුළුවන් මම මෙහෙම ක්‍රමයකින් මේක හදන්නම්කෝ හරි හරි සරල ක්‍රමයකින් මෙහෙම හදන්නම් මේ මං ඇන්දේ h කියන්නේ ලම්බ උස හරිද දැන් මම මෙහෙම වැඩක් කරනවා මොකද්ද ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිල්ලා භාගය වාරයක් ආධාරකය CD ගුණ කිරීම ලම්බ උස මෙතන ලම්බ උසත් මෙතෙන්ට සමානයි H හරිද භාගය CD ගුණ කිරීම H හරි ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය X නේ X සමානයි භාගයයි CD H CD ගුණ කිරීම H හරිද ඊට පස්සේ සමාන්තර ආශ්‍රේ වර්ගඵලයත් මම ඔහොම ගන්නවා සමාන්තර ආශ්‍රේ වර්ගඵලය ඒ කියන්නේ වර්ගඵලය 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 කියලා ලියන්න වර්ගඵලය වර්ගඵලය තමයි මොකද්ද ආධාරක ගුණ කිරීම ලම්බ උස ඒක භාගය නෑ ආධාරක ඇවිල්ලා BC ගුණ කිරීම H හරිද ලම්බ උස H එතකොට BC කියන්නේ ඇයි දරුණේ BC සහ CD සමානයිනේ BC සහ CD සමානයි හරිද BC සහ CD සමානයි නා මෙහෙම වැඩක් කරන්න පුළුවන් කොහොමද දන්නවද BC සහ CD සමාන නිසා තමයි මෙහෙම කරන්න පුළුවන් හරිද BC වෙනුවට මම CD දා. BC වෙනුවට CD දා. BC වර්ගඵලය සමානයි CD ගුණ කිරීම H.
CD ගුණක වීම H. මම මෙන්න මෙතන පොඩි තව මෙතන පොඩි වැඩක් කරගන්න. මේ දෙකේ ගුණාකාර මේ පැත්ත කර 2x සමානයි CD H ගුණක වීම H. CD ගුණක වීම H. බලන්න CD ගුණක වීම H කියන්නේ 2x. එහෙනම් මට මෙතන පුළුවන් ගන්න 2x කියලා. හරිද? ත්‍රපීසියමේ වර්ගඵලය ත්‍රපීසියමේ වර්ගඵලය කියන්නේ පුතේ මේ 2x² වර්ගඵලය මෙතන x² 2x² වර්ගඵලය මෙතන x² වර්ගඵලය දෙකේම එකතුව. ඒ කියන්නේ 2x එකතු කිරීම x සමාන්තර ආශ්‍රය සහ ත්‍රිකෝණයේ එකතුව වර්ගඵලයන්ගේ. ඒක 3යි x කියලා ගන්න. වර්ග සෙන්ටිමීටර ඒකක ලියන්න නැත්නම් ලකුණක් අඩු වෙනවා. හරිද? වර්ග සෙන්ටිමීටර කියලා ලියන්න ඕන අනිවාර්යෙන්ම. හරිද? ඒ වර්ගඵල සූත්‍ර සම්බන්ධ කරලම ගත්තා x. හරිද? වෙනස්කමලු ලියන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. 14 ගණන් ආයි කියලා දෙනවා. හරි මම කියලා දෙන්නම්. හරිද? ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන සූත්‍රය භාගය වාරයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ඒ ගුණ කිරීම H කියන එක මතක තියෙන්න ඕන. හරිද? අනෙක් කාරණේ තමයි සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සොයන්නේ. සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සොයන්නේ ඒ ගුණ කිරීම H ආධාරකය ගුණ කිරීම ලම්බ උස කියන එක මතක තියෙන්න ඕනේ. හරිද? මේ තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හෝ භාගය වාරයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ආධාරකය CD CD ට ලම්බ උස ඇවිල්ලා මෙන්න මේ H කියාගෙම තමයි. H කියන එක අපි දාගත් එකක් අතින් දාගත් එකක්. හරිද? එතකොට මේ වර්ගඵලය X කියලා දිනවනේ. වර්ගඵලය X. හරිද? මේ දෙකේ ගුණාකාරය මෙහාට ගෙනාවා. 2x සමානයි CD ගුණ කිරීම H කියලා එනවා. හරිද? මේ CD සහ H ගුණ කරා 2x ට සමානයි කියලා එනවා. හරි. ඒක පොඩක් පැත්තකින් තිබ්බා. ඒක පොඩක් පැත්තකින් තිබ්බා. එතකොට සමාන්තර ආශ්‍රය වර්ගඵලය ගත්ත සමාන්තර ආශ්‍රය වර්ගඵලය ගන්න ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ආධාරකය BC ලම්බ උස H BC ගුණ කිරීම H එතන මේ BC ගුණ කිරීම H එතකොට BC කියන්නේ BC සහ CD සමානයිනේ එතකොට BC වෙනුවට මට CD යොදන්න පුළුවන් ඒක කිසිම ගැටුවක් නැහැ පිට සමානයිනේ ඒක නිසා හරිද එතකොට CD ගුණ කිරීම H කියන්නේ 2x කියන එක කලින් අපි අරගෙන තියෙනවා අන්න ඒක ගිහින් මෙතෙන්ට දානවා හරිද එහෙනම් සමාන්තර ආශ්‍රය වර්ගඵලය කියන්නේ 2x දැන් මෙයා 2x මෙයා x කියලා දුන්නා මේ ඔක්කොගේ වර්ගඵලය 2x සහ x එකතු කරන් පස්සේ 3x දැන්වත් තියනවා මෙසේජ් එකක් දාන්න විකර්ණ නිර්මාණයෙන් ඔව් ඒකත් හොඳ උපක්‍රමයක් නේද අයිතර මේ මේ විකර්ණ වෙන දියා කියන්නේ නැත්තේ මේ විකර්ණය නිර්මාණය කළා අපිට කියන්න පුළුවන් ඒත් මෙහෙම කාර්යය මෙයා සමාන වෙනවා මෙයාට මෙයා සමාන වෙනවානේ ඒත් මේ මෙයාගේ ආධාරකයයි ලම්බ උසයි CD H මෙයාත් CD H CD ට සමානනේ AE සහ BC සමාන නිසා එතකොට ඒ තුනම සමාන කියලා ඉස්සෙල්ලා ඔප්පු කරලා පෙන්නන්න ඕන අපි ඊට පස්සේ මේ වර්ගඵලයන් තුනම සමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් x පැගින් වෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් ඒකත් නියම හොඳ ප්‍රමේයක් एक युगल මට මේ වචනේ කියවන්න බැරි පුතේ එක් යුගල තර්කයි හිතන්න මොනවද කරන්න ඕන කියලා අහනවා මට මොකද්ද හිතන්න මොනවද කරන්න ඕන කියලා මොනවද මොකද්ද එතන උඩින් අහන කියන වචන මට හිතා ගන්න බැහැ
चीत रूप सिंधु අපි ඔය සාමාන්‍ය අර ලටපට සංගීත දින සිංදුනේ සිංදු නෙමෙයි හරිද සාමාන්‍ය හොඳ හොඳ සාමාන්‍ය තේරුමක් තියෙන සිංදු ආන ඒ සිංදු වල තියෙන දේවල් හිතේ අර මනෝ අපිට මෙහෙමයි මොලේ හිතන වෘදු කරනවා කියන එක හරි තරල වැඩක් හරිද අපි නිතරම අපි හිතන්න ඕන නිතරම අපිට හිතන්න දැන් අර විෂුවල් එකක් එක සිංදුවක් ගත්තොත් අපිට හිතන්න දෙනවා අපි මවන්න ඕන එක අපිට මවලා දෙනවා ඒක අපි ඉතින් එහාට හිතන්නේ නැහැ ඉස්සර එහෙම නේ රේඩියෝ එකක් අහලා සිංදුවක් අහනකොට අපි रूप रचना सिंधु अभी सिंधु अभी मावण यथकोट इतना अभी हितना गणित तर्क करना जीवित तर्क कर अभी दफर पे जानने के वाहन वाम पे जानने के वाहन ඒ මං කිව්වේ මං ඇහුවා තරක් කරන්න මොනවද කරන්න ඕන කියලා යා. ඒක විදිහින් කරන්න ඕන දේවල් ඕවා තමයි. හරි. වාගේ තියෙන එක ගණන් වලින් හැදෙන්නේ විතරක් හැදෙන්නේ නැහැ. හරි. මං එක උදාහරණයක් මම මේ කියලාදී මගේ තියෙන ක්ලාස් එකේ ළමයි කරා. හරිද? මේ විශේෂයෙන් මේ ගෝල්ඩ් ක්ලාස් එකේ කට්ටිය කියලා මැදි. හරිද? मगे मन ट्यूशन पटांगण दी मट आठ वसर दी हम एक गोले एक මාස් කීපයක්ම කරපු යා විතරයි හිටියේ ඉතින් මට ලේසියි වැඩේ කරන්න ලේසියි කරන්න උනා අය හරිද මේ එයාට කරපු පළවෙනි වැඩේ තමයි එයා කැමති කතා පොත් ටිකක් අරගන්න කතා පොත් ටික ලියන්න ලියන එක මට ඇවිල්ලා කතාව කියන්න මොන කතාවක් මං කියපු පළවෙනි කාරණේ එයා හරිද අටවසරදී යාට विश्वविद्यालय
එක උත්සාහන කරන එක තමයි තියෙන්නේ මට අර වගේ chance එකක් අම්බුණා යාට ඒ වැඩේ කරවන්න න්යාය හිමයි හරි right අපි යමු 15 වෙනි ගාන නේද 15 16 වෙන තව ගාන එක්ස් වෙන ට්‍රාන්ස් එක ඇත්තේ වයි 16 දැන් පොඩ සමාන්තර ආශ්‍රිත පැත්තට බල වුණා මේ සමාන්තර ආශ්‍රය ගා කියන්නත් දෙයි මොමල අහුම් කරේ නෑ නේ A B C D කියන්නේ A B C D කියන්නේ සමාන්තර ආශ්‍රය මේ දෙකේ මේ A B C D කියන්නේ සමාන්තර ආශ්‍රවි A B C D යනු සමාන්තර ආශ්‍රයකි ඒක දත්ත දෙනවා ඒක හරි හොඳ සිද්ධු මොනවද කියලා අහන්න බලන්න एक दिन तमंगे तो इससे तमाय नहीं और एक हमने वो जोधपुर से बोली था वो ये बात तो हुआ එකක් නැහැ හිතන්න පුරුදු වෙනවා කියන එක එක් එක්කෙනාට එක එක විදිහයි නේද එහෙනම් විශේෂ කරලා නැහැ මම ගොඩක් සින්දු අහලා තියෙනවා අර ගොඩක් සින්දු අහනවා ටිකක් අර ගෝසාකාරී සින්දු ටිකක් අහනවා අඩුයි මම අනෙක් තම සින්දුවම අහන ඒක පරණ සින්දුද අලුත් සින්දු කියලා විශේෂයක් නැහැ. පරණ සින්දු වල ටිකක් ඒ ගතිය හොඳ අර සූසාකාරී බව අඩු එක ටිකක් හොඳම තියෙන එක. ඒ නිසා මම ටිකක් සාමාන්‍යයෙන් ඒ සින්දු වලට වඩා කැමතියි. අලුත් සින්දු අර ලස්සන සින්දු දිය. මොරේ කියන කුටි. තව කට්ටිය සෙට් කරගන්න අපිත් එක්ක වැඩ කරන්න ඉස්සරහට. ඩිගටම මේ වැඩේ වෙනවා. හරි. කාටවත් අමුදල් දීලා කරගන්න අවස්ථාවක් නැහැ රිවිෂන් එකක් කොල්ල මම කරනවා හරි සාමාන්‍ය කළ කියන්නේ මහා ලොකුට දඟලන්න ඕන එකක් නෙමෙයි හරිද සාමාන්‍යයෙන් හොඳට සාමාන්‍ය විදිහට මුලින් ඉඳන් වැඩ කරගෙන ගියොත් හරිද හරිද සාමාන්‍ය විදිහට හොඳට වැඩ කරගෙන ගියොත් එන්නේ ගොඩ ගහ ගන්න තුරු වැඩ කරොත් ඕගලන්ට විභාගට ඒ එකක් ගන්න එක මහා ලොකුට නෙමෙයි ඒක ඉඳන් මුලින් ඉඳන් අද දැන් මේ 10 වසරේදී ඕගොල්ලෝ ටාගට් කරන්න ඕනේ 11 වසර. ටාගට් කරන්න දෙයක් නෑ ඉතින් දා වැඩි කරගෙන යන්න. මහා ලොකුට හිතන්නේ මහා මෙරක් වගේ හිතන්න එපා ඕ ලෙවල් කියන එක. ඕ ලෙවල් කියන්නේ හරි සරල ඕ ලෙවල් සාමාන්‍ය පෙළ කියලා නම දාලා තියෙන එක සාමාන්‍යයි. ඒක. හරි අපි එහෙමනම් මේ දැත්ත දුන්නේ කටි ඒව උත්තර නියමයි ඈ හරි හරි උත්තරේ වැරදි වුණා මේක මෙහෙමයි A D C කෝණය අංශක 70යි හරිද සමාන්තර ආශ්‍රයක සමුඛ කෝණ සමානයි කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ සමාන්තර ආශ්‍රය සමුඛ කෝණ සමානයි මෙයා 70යි හරිද එයා 70 නම් මෙයාත් 70යි ඇයි සමාන පාදක සමුක්කෝණ දෙක සමාන වේ. හරිද? මොකද සමදීපා ත්‍රිකෝණ ප්‍රමේය. හරිද? ඒක මම මේකේ ලකුණු කරා. ලකුණු කරලා x එකතු කිරීම 70 එකතු කිරීම 70 සමානයි 180යි කියලා මම ගත්තා. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි කියලා. මේ දැන් 140යි 140 ගිහින් දැන් මෙහා පැත්තට
x සමානයි 180 වෙන 140ක් අරගෙන අන්න අංශ 40යි x අංශ 40යි ඒක හරියටම උත්තරේ වදිනවා මේකේ 60යි මෙයා ඇයි කියලා අපි කලින් ප්‍රශ්න එකක් කළා සමාන පාද තුනක් සමපාද ත්‍රිකෝණයක් සමපාද ත්‍රිකෝණයේ කෝණ තුනද සමානයි ඒ කියන්නේ මේ තුන අංශක 60 දෙකින් වෙන්න ඕන එතකොට 180ක් සමාන වෙච්ච කෝණ තුනකින් 180ක් ලැබෙන්නේ මෙයා 60යි නම් මෙයත් 60යි උනා ඒක පොඩ්ඩක් කියමු මේව ලකුණු කරලා තිබ්බත් ඇති ඇත්ත ඊට පස්සේ අවසානයේ මෙයා 60යි මෙයා 60යි සම්මුඛ කෝණ සමාන වෙන නිසා කාගෙද සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි කෙටි ප්‍රශ්න කෙටියෙන් හදුවට වරදක් නැහැ හැබැයි හදනේවා කොහේ හරි සදානක් තියෙනවා රූප සදානේ යෝ සඳහන් තියෙනවා ඒ ප්‍රශ්න පත්‍රයේම නේ මේක හදන්නේ ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ පළවෙනි කොටස් ඒ කියන්නේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් නේ මේවා කිසි ප්‍රශ්න නේ ඒක ප්‍රශ්න පත්‍රයේම නේ හදන්නේ ඒක උගලන්ට මේවලම කරන්න අයිතියක් තියෙන ලකුණු දෙනවා බය වෙන්නේ පාන කිසි ප්‍රශ්න කෙටියෙන් ලකුණු දෙකයි ලකුණු දෙකට මහා ගොඩක් කියන්න ඕනේ නැහැ මම අර සමහර ටික දිගට දිගට හදන්න මේ ඒවා දුන්නනේ ඇත්තටම ඉච්චර දිගට හැද දැන් අර මේ මේ අංග සාම මෙහෙම ඉච්චර ගොඩාක් හැදෙන ලක් මේ මේ ගණන් දෙන්නේ නැහැ හරිද ඒකෙන් එක කොටසක් අරගෙන දෙන්න පුළුවන් අංග සාමෙන් ගණන් එනවා අනිවාර්යයෙන් හරිද එන්න පුළුවන් අනිවාර්යයෙන් මේක එකක් නැහැ ඉතින් ඇත්තට අදිස දෙවෙනි කොටසට අංග සාම්‍ය සම්බන්ධ කරොත් පළවෙනි කොටසේ ප්‍රශ්න වලට කෙටි ප්‍රශ්න වලට අංග සාම්‍ය දාන්නේ නැහැ හරිද ඒ කියන්නේ එකම ප්‍රශ්න පත්‍රයක් තුල එකම ප්‍රශ්න පත්‍රය තුල එකම කවුරු දෙපාරක් චෙක් කරන්න නැහැ පුළුවන්ද කියලා හරිද පුළුවන්ද කියලා බලලා ඒක ප්‍රශ්න පත්‍රයෙන් කරන්නේ හරිද ඒ කියන්නේ නියමිත විදිහට එහෙමයි කරන්නේ හරිද වාරිභාගවලදී එහෙම එහෙන්න පුළුවන් එහෙම හරි රයිට් මෙහාටයි මෙහාටයි ඉතින් මෙතන මේ සමාන්තරයිනේ ඇයි සමාන්තර ආශ්‍රයක්නේ AB සමාන්තරයි CD ඒක නිසා 60x මේ පැත්තෙන් ගන්න පුළුවන් හැබැයි මේක ගන්න නැතුව මේ පැත්තෙන් ගන්න පුළුවන් මේ දෙක සමාන්තරයි හරිද සමාන්තරයි නම් අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ මේ x සහ 60 එකතුව 180ක් වෙනවා මොකක්ද කියලා මට හේතුව දාන්නක බලන්න මම මේක හදාගෙන යනකම් මෙතන මෙහා පැ මෙහා 60 ගියා එහා පැත්තට x සමානයි 180 න් 60ක් අඩු කරා ආන්සර් එක 120යි හේතුව දැම්මද මේකට මොකක්ද හේතුව වෙන්න ඕන රයිට් නියමයි මිත්‍ර කෝණ බොහොම හොඳයි සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි මිත්‍ර කෝණ යුගලයක් තමයි මෙතන තියෙන්නේ ඒ නිසා තමයි දෙන්න එකතුව ආන්සර් 180ක් වුනේ ඔන්න ඔමෙ ඒ ගණන් දෙක හැදෙන්නේ 15 16 සංගණන දෙක කළා. සංගණන කළා. අපි අවසන් කරා. රයිට්. අදිස්ති වෙන්න ඕනේ නෑ. ප්‍රශ්න 25ක් ටාගට් එකේ ඉන්නවට. කලබල යන්නේ නෑ. 2022 වෙනකම් පන්තිය තියමු. ඒක නිසා කිසිම ගැටලුවක් නෑ. හොඳ හැට තියා වෙලා. මේ වාර විභාගයක් කික් වෙනකොට එහෙම ටිකක් කරමු 12. AED කෝණය මෙන්න මේ කෝණය අගේ තමයි හොයන්න දින උගලන්න 18 වෙනි ගන්න 17 වෙනි ගන්න එකයි x එකට දෙන 120 ඒ කලින් ගන්න නේද
පුළුවන් ඒක පුළුවන් අර චතුරස්‍රයේ අභ්‍යන්තර පූර්ණණය අරගෙන තියෙන්නේ ඒක පුළුවන් පුතේ කිසිම ගැටලුවක් නැහැ දහඩෙන් ගාන තමයි හොඳ ගාන ගියක් හිතන්නත් තියෙනවා හිතන්නත් නැහැ හරියට හිතනවා නම් ඒක මොනවා දේසි අද යක් තමයි ඉඳ වෙන හිත කරන ගානක් ඕක ඒ කියන්නේ හදන්න ලේසි නමුත් ඉස්සන් නැතිවද මන්ද ABCD එක සමාන්තර රාශියක් මේ දෙකේම සමාන්තර රාශි දෙකක් තියෙනේ මට ඒක දාන්නම් කියලා දියන මේ තමයි ඒක සමාන්තර රාශි තමයි හරිද සමාන්තර රාශිය සමාන්තරයි කියලා දෙන්න පුළුවන් නැත්තම් ABCD සමාන්තර රාශි වේ කියලා දෙන්න පුළුවන් ගත්තවල ගත්ත සමානපාදක සම්මුඛකෝණ දෙක සමානයි හරිද සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය right දැන් x සමානයි 70 එකතු කිරීම 70 ඇයි ඒ මේ තියෙන ත්‍රිකෝණයක් මේ තියෙන පාදයක් දික් කළ හැදිච්ච බාහිර කෝණය මේ තියෙන්නේ බාහිර කෝණයට ඊට අභ්‍යන්තර කෝණයේ අභ්‍යන්තර කෝණයට සම්මුඛකෝණ දෙක එකතුව සමානයි තමයි මේ ලියුවේ x සමානයි බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛකෝණ දෙක එකතුව 70 70 140යි x සමානයි 140යි x සමානයි 140යි හරිද x සමානයි 140යි right ඒක ගොඩ මේකට යන්න a e b කෝණය හොයන්න a e b මෙන්න වැඩේ මෙන්න මේ සම්පූර්ණ කෝණ යුගලය ගත්තොත් සමාන්තර ඒකා යුගලයක් අතර පිළිමිත කෝණ යුගලක් ඒකට a එකතු කිරීම a b එකතු කිරීම b සමානයි මිත්‍ර 180යි 180 හේතුව මිත්‍ර කෝණ හරිද මිත්‍ර කෝණ දැන් 2යි a එකතු කිරීම 2යි b සමානයි 180යි ඔක්කොම දෙකෙන් බෙදනවා එහෙනම් දෙකේ ගුණාකාරනේ මෙයා දෙකේ 2යි a 2යි b 180 දෙකේ ගුණාකාර හැම එකම දෙකෙන් බෙදනවා ඒක හැම පදයක්ම දෙකෙන් බෙදනවා වැරද්දක් නැහැ හරිද දෙකල දෙයක් කරනවා දෙකල දෙයක් කරනවා 180 දෙකෙන් බෙදුවා a එකතු කිරීම b සමානයි අංශක 90යි කියලා ආවා හරි හරිලෙසි දැන් මොකද කරන්නේ දැන් මෙන්න මේ ත්‍රිකෝණය විතරක් සලකනවා හරි a b e කෝණ a b සහ e කෝණය e කියන්නේ a e b කෝණය සමානයි අංශක 180 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ නිසා a එකතු කිරීම b කියන අංකන මේක පටලැසි කියලා AED සමානයි අන්තරික 180 හරිද මේ අනුව එහා පැත්තට ගියන් පස්සේ AED කෝණය සමානයි 180 වෙන 90ක් අඩු කරා අංශක 90 AED කෝණ අංශක 90 හරිද ඔන්න හරි केवदास मास्टर की म्यूजिक कहाँ आता है सुपर म्यूजिक केवल हर मन लोग सारे स्केट जाए हर राइट वो तमाही ना अद्दावसे आवश्यक है हर इरांग मैं हम कितनो उगला टेमक लबागन पुलवामा इन्द्रिके लालुते लालुते नहीं हम लबागन नाथ ने मैं
संबंध प्रतिफल गुड नाइट ओकरा ना।